මාක්ස් අඩු කරලා ඔයාගේ ෆෑනස් ස්ටෑන්ඩඩ් එක වැඩි කරගන්න. ෆෑරන් ලබ්ලි මෙන් ඇන්ටි මාක්ස් ක්‍රීම්. පසුගිය ආණ්ඩු සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව යුද්ධයට දායක වූ රණවිරුවන් වෙනුවෙන් ආරම්භ කළ සඳහිරු සෑයේ නිදන් වස්තු ලෙස තැන්පත් කිරීම සඳහා රේගෝ භාරයේ තිබූ රත්රන් කිලෝ 8ක ප්‍රමාණයක් හිටපු රේගෝ අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර හා හිටපු රේගෝ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් රාජපක්ෂ තාරක සෙනවිරත්න යන දෙදෙනා විසින් ලබා දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබෙනවා. උතුරු මුහුදේදී අත්තරංගුවට ගත් රත්රන් කිලෝ 45.3ක ප්‍රමාණයක් රාජසන්තක කිරීම සඳහා ශ්‍රී ලංකා රේගු භාරයට පත් කර තිබියදී ඉන් කිලෝ 8ක ප්‍රමාණයක් මෙලෙස රේගු ආඥා පනතට පටහැනි ආකාරයෙන් ලබා දීම නුසුදුසු බවයි විමර්ශන නිලධාරීන් පෙන්වා දී ඇත්තේ. මුල්‍ය අපරාධ කොට්ටාසේ කොටු මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පවසා ඇත්තේ හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හා හිටපු රේගු අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව පොදු දේපළ පනත යටතේ හා පොදු දේපළ සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. ඒ අනුව ඔවුන් පදිංචි වී සිටින නිවාසවලට පොලිස් කණ්ඩායම් දෙකක් පිටත් කර හැරිය නමුත් ඔවුන් එම නිවාසවලින් බැහැරව සිටින බවත් අධිකරණයට පෙන්වා දුන් මුල් අපරාධ කොට්ටාසය ඔවුන් රටින් බැහැරව යාමට ඉඩකඩ ඇති බවද අධිකරණයට සඳහන් කළා. ඒ අනුව සැකකරුවන් දෙදෙනා මහා අත්අඩංගුවට ගන්නා ලෙස මෙන්ම විදේශගතවීම වළක්වාලමින් නියෝග නිකුත් කළ අධිකරණය එම නඩුව ලබන ඔක්තෝබර් 8 වනදා දක්වා කල්තැබීමට නියෝග කළා. මේ අතර මෙම නඩුව සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද සෝමාවතියේදී අදහස් පළ කළා. කස්ටම්ගෙන් සෑය හදන්න අසරන් දුන්නේ දුන්නේ ආණ්ඩුවෙන් ආණ්ඩුවට. එතකොට ඒක තැන්පත් කරේ චෛත්‍යය. ඒක ඔක්කොම තියෙනවා. එක්කො චෛත්‍ය කඩලා බලන්න ඕන පත්තරම් තියද කියලා. Maxis, number one tie in Sri Lanka.